බුදු සරණයි. ඔබ හැම කෙනෙකුටම යහපතක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ පස්සද්ධියෙන්ද සිටින්නේ? පස්සද්ධි කියන වචනේ තේරුම මනසේ ඇතිවන සැහැල්ලු බව. හටගත් සියල්ල නැති වෙන ලෝකයක් තුල කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ. එහෙම සඳහන් කරනකොට ඔබේ හිතට දුකක් අඳුරක් දැනුනේ නැහනේ. නැහැ. ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්නට ඕනේ. හිතේ සැහැල්ලු බව ඇති වෙන්නේ අවබෝධයත් එක්ක. මිල මුදල්, ගේදර ධන දහන්න, ලෞකික විෂය දැනුම අපට සැපතට උදව් වෙනවා, උපකාර වෙනවා. ඒත් හැබෑ සතුට පවතින්නේ අපේ හිත තුළ ඇතිවන අවබෝධයයි. ඒ අවබෝධය තමයි කෙටියෙන් සඳහන් කළේ යමක් හටගත්තොත් ඒ සියල්ල හැම මොහොතක් පාසාම වෙනස් වෙලා නැති වෙලා යනවා. හැම උපතකම ජීවිතයේ කෙලවරක් තියෙනවා. ඒ අදහස පැහැදිලි. ඒ අවබෝධයෙන් යුක්තව ජීවිතයට මුහුණ දෙනකොට සමහර දේවල් දෑතදැපේ මහන්සියෙන් උත්සාහයෙන් දහදිය මුගුරු වගුරවාගෙන කටයුතු කරනවා. තවත් වෙලාවක මුලය පාවිච්චි කරලා හිතේ පුරුදු කරන ලද හටගත් සියල්ල නැති වෙනවා කියන ලෝකයක් තුල කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධයෙන් හිතන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී ගත වෙහෙසල කටයුතු කළත් මුලය උපකාර කරගෙන හිතින් සිතා මෙහෙවාගෙන කටයුතු කළත් හිතේ සැහැල්ලු බවක් දැනෙනවා. මුලින් බාහිර අරමුණු ගන්නකොටත් ඒවා හිතට දීලා නිරීක්ෂණය කරනකොටත් පුරුදු වූ හිත හටගෙන වෙනස් වෙන ලෝකයක් තුල කිසිවක් ස්ථිරයි සදාකාලිකයි කියලා හිතෙන් දැඩිව ගන්න එපා කියලා උගන්වපු හිත මුලින් දෙන තොරතුරු වලට හැබැයි සාධාරණයක් ඉටු කරනවා. අන්න එතන හිතේ සැහැල්ලු බවක් දැනෙනවා. කියා ගන්න බැරි තරම් දුකක්, වේදනාවක්, තනිකමක් පාළුවක් තියෙනවා කියන අයට පවා හිතෙන් හැබෑ පාඩම කියලා දුන්නොත් හිත නිවෙන බවක් දැනෙන්නට පටන් ගන්නවා. උඩට ගත් ආස්වාසය ප්‍රසආස කරලා නැවත ආස්වාස කරගන්න බැරි වුණොත් ලියපු කියපු පොරොන්දු වෙච්චි දුකයි තනිකමයි පාළුවයි මට දරා ගන්න බෑ කියලා හිතපු කියපු සියල්ලම එතනින් අවසන් වෙනව නේද? අන්න ඒ අවබෝධයෙන් යුක්තව ඒ සැහැල්ලු බව හඳුන්වලා දෙනවා පස්සද්ධි කියලා. හිතේ පස්සද්ධියේ සැහැල්ලු බව ඇති වෙනකොට කයටත් සැහැල්ලු බවක් දැනෙන්න පටන් ගනීවි. හිත නිවෙන අය කයින් නිවිලා ජීවිතය ගත කරන බව ඔබට දැනිලා ඇති. ඒ ඔබේ කතාවත් වෙන්නට පුළුවන්. ජීවිතය ගැන හිතන්න ඔබ හැම කෙනෙකුටම ආරාධනා කරනවා. උතුම් තුනුරුවන් සරණයි.